දැන් ඔබතුමාලාට පහර දෙන්න සජිත් මහත්තයා අලුත්ම පුද්ගලෙක් දාලා ඉන්නවා සුජීව සේනසිංහ කියන චරිතේ දාලා දැන් ඔබතුමාලාට විකට ආහාර ගාන වැඩපිළිවෙලක් කරගෙන යනවා ඔබතුමාලාට රිදිලා වගේ නේ මේ දවස්වල නෑ අපට කිසිම රිදිලක් නෑ එයා හයර් එකට අරන් තියෙන්නේ වා හරියටම කිව්වා සජිත් ප්‍රේමදාස එයාව හයර් එකට අරගෙන ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ඇත්තටම දැන් සාමාන්‍යයෙන් මැතිවරණකදී වෙන්නේ ආණ්ඩුව කරන්න ඕන ආණ්ඩුව කරපු කටයුතු කියන එක විපක්ෂය කරන්න ඕන ආණ්ඩුවේ කටයුතු අඩුපාඩුකම් පෙන්වන එක දැන් මේක සජිත් ප්‍රේමදාස එයාගේ වේදිකාවක් හදාගෙන කරන්නේ ආණ්ඩුවේ විවේචන කරන එක නෙමෙයි අපිව මඩ ගහන එක ඒකට තමයි ඔය හයර් එකට කෙනෙක් අරන් තියෙන්නේ ඉතින් හයර් එකට අරන් තියෙන කෙනාවත් එච්චර හොඳ මට්ටමේම කෙනෙක් නෙමෙයි. මොකද සජිත් ප්‍රේමදාසට එයා වේදිකාවේ තියාගෙන අපට වැඩ ගහලා අහන්න බෑ මේ හොරු අල්ලනවා කියලා. එයාගේ බාලණයක් ආවන් පස්සේ හොරු අල්ලනවා කියලා මේ පැත්ත බැලුවොත් ඉන්නේ සුජීව සේනසිංහ මේ පැත්ත බැලුවොත් ඉන්නේ ලක්ෂ්මන් කිරියල්. අර පැත්ත බැලුවොත් ඉන්නේ කබීර් හසි. ඉතින් කොහොමද එහෙම කියන්නේ? තව ගොඩක් කට්ටිය නම් කියන්න පුළුවන් අපට ඕනනම්. හැරිසන් ඉන්නෝ නේ? ඒගොල්ලෝගේ කාලය ඇතුළත ඒගොල්ලෝ කරපුවා තියෙනවා. ලක්ෂ්මන් කිරියල් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොහොමද ගැහුවේ කියලා මේ පැත්ත බැලුවම් කියන්න පුළුවන්. මේ පැත්ත බලන් සුජීව සේනසිංහ කොහොමද පගාව ගත්ත කියලා කියන්න පුළුවන්. ඇත්ත දැන් උතාව ටික දවසකින් සුජීව සේනසිංහෙන් දැනගන්න පුළුවන් මේ කැම්පේන් එකට පගාවට කීයක් අරන් තියනවද කියලා. මොකද මම සුජීව සේනසිංහ ගැන හොඳට දන්නවා. කෝප් කමිටුවේ මම බැඳුම් කර පරීක්ෂණය කරන වෙලාවේ, මහා බැංකු බැඳුම් කර වංචා බිල පරීක්ෂණය කරන වෙලාවේ එයා හිටියේ මහජන පෙත් සංකාරක සභාවේ සභාපති හැටියට. ඒතර පාර්ලිමේන්තුවේ ඒක වරප්‍රසාදීද සමාන ආයතනයක්. ඒක කියක්. ගිනුම් කාරක සභාව, පෙත් සංකාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව. මහජන පෙත් සංකාරක සභාවේ සභාපතිකමේ ඉඳ ඉන්න පුජ්‍යලයා ඒකෙන් අයින් වෙලා අතරම අයින් කරගෙන රනිල් හරනම් කියන්න ඕනේ එයා අයින් කරගත්ත විදිය වේලු කුමාර් කියන මන්ත්‍රීවරයා බලෙන් ඉවත් කරා මම පුජ්‍යලිකව දන්නවා කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට වේලු කුමාර්ව මන්ත්‍රීවරයා බලෙන් ඉවත් කළා තමයි මෙයා ආවේ එයා ඇවිල්ලා දඟලපු දඟලිල්ලට එයා පොතකුත් ලිව්වා බැඳුම් කර වංචා වංචාවක් නෙමෙයි කියලා හරිද එයා එතකොට ජොබ් එකක් කරේ ඒ ජොබ් එකට අපි නෙමෙයි කියන්නේ එයාම පිළිගත්තා එයා ලක්ෂ 30ක් තුම්පාරකට Aloysius ගේ මෙන්ඩිස් කම්පැනියෙන් ගත්තා කියලා. මේ තියෙන්නේ පළ එයා කියපු දේ පත්‍රේ වාර්තා වෙච්ච එක. එදා 2018 6 වෙනි මාසේ 7 වෙනිදා පත්‍රේ වාර්තා වුණා Aloysius ගෙන් සුජීවට ලක්ෂ 30ක්, අර්ජුන මහේන්ද්‍රට ලක්ෂ 32ක් කියලා. මේ Aloysius ගේ මෙන්ඩිස් කම්පැනිය. ඒක ඔබ බලන්න ඕන නම් හිරුනාලිකාවේ. 2018 6යි 6 ගියා මේ පිළිද වාර්තාව. ඒකෙත් කියන්නේ එයා මුලින්ම කිව්වේ මේ මැතිවරණයට යාළුව දුන්නා කියලා. මුලින්ම එයා කිව්වේ මැතිවරණයට යාළුව දුන්නා කියලා. එයා දන්නෙත් නෑ මුකුත් නෑ යාළුව දුන්නා කියලා. හැබැයි පස්සේ CID එක ප්‍රශ්න කරද්දි චෙක්පත් අංකත් එක්ක කියද්දි දිනමකවානුත් එක්ක කියද්දි එයා පළවෙනි චෙක් එක අරන් තියෙන්නේ මැතිවරණෙන් දින 7කට පස්සේ 2015 අගෝස්තු 17. එයා දෙවෙනි චෙක් එක අරන් තියෙන්නේ මැතිවරණෙන් මාස 3කුයි දින 17කට 27කට පස්සේ. ඒක අරන් තියෙන්නේ 2015 නොවැම්බර් 12. එයා ඊළඟ චෙක් එක අරන් තියෙන්නේ 2016 3යි 31. ඔය කියන මැතිවරණයට යාළුව දුන්නයි කියන එකට දින 227කට පස්සේ 2016 අරන් තියෙන්නේ 2016 3යි 31 කියන්නේ හරියටම බැඳුම් කර වංචාවේ බැඳුම් කරයක් නිකුත් වෙච්ච දවස 3යි 31. එහෙමයි කටයුතු සිද්ධ වුණේ. ඒකට ඒක මේ බැඳුම් කරේට ගත්ත පගාව කියලා ඔළුවෙන් හිටගෙන කිව්වත් ඒක එහෙම නෙමෙයි කියලා මිනිස්සු පිළිගන්නේ නැහැ. බැඳුම් කරේට ගත්ත පගාව කියන එක ඔප්පු වුණා. ඒක එයාත් පිළිගත්තා. ඉතින් දැන් එයා ඒ වෙලාවේ කිව්වා මට කලන්තේ දානවා මේක පොඩි සුනාමියක් මට එක එක ඒවා කියෙව්වා. ඉතින් ඒකට එයාට ලැබිච්ච රිටර්න් එක තමයි මැතිවරණෙන් හොඳටම පරාද වුණා. පරාද වෙලා ආයේ දේශපාලනේ කරන්න නැහැ කියලා කියපු කෙනා. මේ තියෙන්නේ ඒ ටෙලිෆෝන් කෝල් ආපුවා. කෝප් වාර්තාව ඉන්වෙස්ටිගේෂන් එක යන කාලේ සුජීව සේනසිංහට කෝල් 227ක් ඇවිල්ලා තියෙනවා. 227ක් ඇවිල්ලා තියෙනවා. එකෙන් 63ක් කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ කෝප් පරීක්ෂණය යන කාලේ. Aloysius ලගේ. මේක ඇත්ත කතාව. මේ කවුරුත් දන්න දේ. රටම දන්න දේ. අනිත් කට්ටියත් ඉන්න මේ ලයිස්තුවේ. හර්ෂන් රාජකරුණා ඉන්නවා, හෙක්ටර් අප්පුහාම ඉන්නවා, දයාසිරි ජයසේකර ඉන්නවා, අජිත් පී පෙරරා ඉන්නවා, රවි කරුණානායක ඉන්නවා. මේ Aloysius ලගෙන් කුඩු කාපු කට්ටිය. මේ නෑ කියන්න බෑ කාටවත්. ඒගොල්ලෝගෙන් බහුතරයක් අද එයාගේ වේදිකාවේ ඉන්නවා. සජිත් ප්‍රේමදාසගේ. ඉතින් එහෙම කෙනෙක් කියන දේ මේ රටේ මිනිස්සු පිළිගන්නේ නෑ. ඉතින් අපි යාට කියන්නේ තව ගහන්න. තව මඩ ගහන්න. තව මඩ ගහන තරමට ඔයා කවුද කියලා රටට පේනවා. සුජීව සේනසිංහ විතරක් නෙමෙයි. අපි කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා, ඔය අනිත් නලින් බණ්ඩාර ඔක්කොටම පුළුවන් තරම් මඩ ගහන්න. මඩ ගහන තරමට මේ රටේ ජනතාව තීරුම් ගන්නවා. ඒගොල්ලෝ කා වෙනුවෙන්ද පෙනී ඉන්නේ කියලා. ද ආණ්ඩුව මැතිවරණයකදී ආණ්ඩුව ආණ්ඩුව කරපු දේ කියන්න ඕන වගේම විපක්ෂයේ දැන් අපි අපි කියන්නේ නැහැ නේ මොකද දැන් මේ අපි මේ දැන් මේ මට්ටමට හරි අපි කතා ගන්න පටන් ගන්න ඔවුස ගන්න ඒගොල්ලොමනේ නේද අපි කියලා නැහැ නේ සුජී සේනසිංහ අපි කියන්නේ නැහැ නේ අඩි කට්ටිය ගැන හරිද අපි අපිට කියන්න අදාළ නැහැ අපි මැතිවරණ දිගන්නේ පළාත් පාලන ආයතන ගැන පළාත් පාලන ආයතනයේ සභාපතිගේ නගරාධිපතිගේ බලතල ගැන පළාත් පාලන ආයතනින් කරපු දේවල් ගැන එතකොට ඒගොල්ලෝ කියන්නේ අපි ගැන ඔය කාටත් අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක එක්ක අනුර කුමාර දිසානායකට බෑ ඔය ටිකනේ කියන්නේ තියෙන්නේ ඉතින් ඒගොල්ලෝ පව්
වේදිකාවක් හදාගෙන ඒගොල්ලෝ සමාජික වෙනෝගෙන මාලිමාව ජනප්‍රිය කරනවා මාලිමාව ප්‍රචාරිත කරනවා නේද ඒකනේ කරන්නේ උදේ මාඩ එකක් අතේ මිනිස්සු පිළිගන්නේ නැහැ දැන් රීපර්ද මම දැක්ක සුජීව සේනසිංහ අහනවා රජිත් ප්‍රේමදාස මිනි මරලා ඉන්නවද කියලා ඉතින් වේදිකාවෙන් කට්ටියම ඌ කියලා ගෑ ගහනවා ඉතින් එයාට මල පයින්නෝ නේද එයා ඇයි එතකොට ඇත්තටම එයා හයර් එකට අරගත්ත වැඩේවත් හරියට ගන්නෑ දැන් මම හිතේ රජිත් ප්‍රේමදාස ගාන ගෙවෙන එක අඩු කරයි ඒද එහෙම කිව්වන් පස්සේ ජොබ් එක හරියට ගන්නෑ කවුද යකෝ ඌ කිව්වේ කියලා පඩි අඩු වෙනවා කියන්නේ අපිට කියන් තියෙන එච්චර අපිට ඒ වගේ නෙච්චර අපිට තකන්නේ නැහැ මොකද දැන් මේ මැතිවරණේ මේ මැතිවරණ ව්‍යාපාරේ ජනතාව තීන්දුව අරගෙන ඉවරයි